අද දවසේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ ආරාධනෙන් රජ්‍ය වෛද්‍යාරික සංගමයේ විධායක කමිටුව විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂයෙන් පක්ෂ නායකයන් සමග විශේෂ සාකච්ඡාවකට ආරාධනා ලැබුණා. විශේෂයෙන්ම අද දවසේ තේමා වුණේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ වෙනකොට උද්ගත වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය. ඒ සම්බන්ධයෙන් ඉතාම විවෘතව අද දවසේ සාකච්ඡාව තුළදී විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තු විපක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන් ගණනාවක් සහභාගී වෙලා හිටියා. ඒ අය සමග විවෘතව අදහස් හුවමාරු කරගන්න රජ වෛද්‍යාරික සංගමයට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අපි එතෙන්දී අපි මේ දක්වා ඉදිරිපත් කළ තියෙන කාරණා විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ මතුවලා තියෙන පංචවිධ අභියෝග ඖෂධ හිඟය ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුවලා තියෙන කාරණය ඖෂධ මිල ඊට අමතරව උපකරණ සහ යන්ත්‍ර සූත්‍රවල බිඳ වැටීම් සහ මානව සම්පත කළමනාකරණ විශේෂයෙන් බුද්ධිගලනයේ වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන් මේ රටේ ඇතාරලා දාමය හරහා විශේෂයෙන් පරයන්තයේ තියෙන රෝහල් බිඳ වැටීමේ තියෙන අවදානම සම්බන්ධයෙන් අපි සංඛ්‍යාලේඛන සහිතව කරුණු ඉදිරිපත් කළා. එතෙන්දී විශේෂයෙන්ම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වන නිශ්චිත වැඩපිළිවෙලක අවශ්‍යතාවය. මොකද මේ වෙනකොටත් අපි පෙන්වලා දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම ගත තොරතුරු අනුව එක අවුරුද්දක් ඇතුළත වෛද්‍යවරු 1100කට වැඩි ප්‍රමාණයක් මේ වෙනු රට හැරදාලා ගිහිල්ලා තියෙනවා. මේ සංඛ්‍යාව ඉදිරියට තවත් වැඩි වෙන නියමිතයි. ඒ හරහා පර්යන්තයේ තියෙන රෝහල් ගණනාවක් බිඳ වැටීමට නියමිතයි. ඒ අනුව වහාම මැදිහත් වීම මේ මොහොතේදී අවශ්‍ය වෙනවා. අපි ජනාධිපතිවරයාත් මේ යෝජනා බාර දුන්නා. අද දවසේ විපක්ෂ නායකවරයා ඇතුළු ඒ කණ්ඩායමටත් අපි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරපු යෝජනාම ඒ විදිහටම බාර දුන්නා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටියා පාර්ලිමේන්තුව වගේම ඉන් පිටතදීත් මේ තියෙන தත්ත්වය වෙනස් කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විදිහට ඒ අයට තියෙන වගකීම ඒ වගේම මේ මැදිහත් වීම සිද්ධ කරන්න කියලා ඒ අනුව විශේෂයෙන්ම වෛද්‍යවරුන් සඳහා අනන්‍ය වෙච්ච සුවිශේෂ වැටුප්පු විහාර සකස් කිරීම ඒ වගේම පර්යන්තියට ගමන් කරන වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීම ඒ වගේම වෛද්‍යවරුන්ගේ මේ මොහොතේ රට තුළ රඳවා ගන්න අවශ්‍ය කරන අනෙකුත් රජයට මූල්‍ය බියදමක් දරන්න නැතුව කළ හැකි දිරිගැන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි අපේ අදහස් පළ කළා. ඒ වගේම මේ මොහොතේ තියෙන ඖෂධ සම්බන්ධ ප්‍රශ්න විසඳන්න අපේ යෝජනා අපි ඉදිරිපත් කළා. ඒ අනුව ඒ සියලුම කරුණු සම්බන්ධයෙන් ඉතාම සාවධානව විපක්ෂ නායකවරයා ඇතුළු ඒ කණ්ඩායම අහුන්කම් දුන්නා. ඒ අයගේ මේ සම්බන්ධයෙන් සිදෙන මැදිහත් වීම සඳහා තියෙන අපේක්ෂාව ඒ අය ප්‍රකාශයට පත් කළා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉදිරි කාලය තුළ විපක්ෂයේ විදිහට මේ රටේ ඇති වෙලා තියෙන සැබෑ ප්‍රශ්නේ වෙන කිසිදු ශේෂ්ඨයක නැති විදිහට වෛද්‍ය රට හැරදා යාම හරහා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති වෙන නියමිත බිඳ වැටීම් වළක්වා ගැනීම සඳහා විපක්ෂයේ විදිහට එතුමන්ලගේ මැදිහත් වීම වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදීත් මේ සම්බන්ධයෙන් යම් සංවාදයක නිරත වෙන්න අද දවස් තුල එකඟතාවයක් පළ වුණා. මේ වෙනකොට වෛද්‍යවරු කොච්චරක් අතර ගියද? සෞඛ්‍ය අමාත්‍යාංශයේම අපි තොරතුරු දැන ගැනීම පනත හරහා ගත්ත තොරතුරු අනුව මේ වෙනකොට ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් විතරක් 800කට වැඩි ප්‍රමාණයක් රට හැරගහලා ගිහිලා තියෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු ඇතුළුව පහුගිය කාලය තුළ සමස්තයක් විදිහට 1000කට වැඩි ප්‍රමාණයක් දල වශයෙන් ගත්තොත් 1100ක ප්‍රමාණයක් රට හැරදාලා ගිහිලා තියෙන එක මේ මේකෙන් හෙළි වෙන කාරණේ තමයි එක අවුරුද්දකට බඳව ගන්න වෛද්‍යවරු ගානට සමාන වෛද්‍යවරු ගානක් මේ වෙනකොට රට හැරදා යාමේ අවධානය මතුවලා තියෙනවා. සමහර ජාතික රෝහල් වලපවා සමහර ඒකකවල ඉන්න වෛද්‍යවරු මේ වෙනකොටත් වෛද්‍යවරු අතර 20 දෙනෙක් ඉන්න තැනක වෛද්‍යවරු 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් විදේශ රටවලට යන්න අවශ්‍ය කරන විභාග සමත් වෙලා ඉන්නවා. ඉතින් ඉදිරි කාලය තුළ මේ තත්ත්වය තවත් දරුණු වීමට නියමිතයි. මේ තියෙන තත්ත්වයට හරි විසඳුමක් දීලා වෛද්‍යවරු රට තුළ රැඳෙන්න ඕන ඒ වාතාවරණය සකස් කරන රජය අපොහොසත් වුණොත්. දැන් අද විපක්ෂයේ දින මොන මොන කණ්ඩායම්ද සහභාගී වුණේ? විපක්ෂයේ තුල විපක්ෂ නායකවරයාට අමතරව මහින්ද සමගි ජල බලවේගයේ කණ්ඩායමට අමතරව අනෙකුත් විශේෂයෙන්ම පොදු විපක්ෂයට අයිති වෙන රත්න ස්වාමීන් වහන්සේ හිටියා. ඊට අමතරව චන්දිම් වීරක්කොඩි මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමක් විශේෂයෙන්ම අද දවස් තුළ ඒ සාකච්ඡාව සඳහා සහභාගී වුණා. දැන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත දැන් විශ්වාස භංගයක් සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමාලා දැනුවත් කළාද? මම හිතන්නේ ඒක දේශපාලනික කාරණයක්. ඒ සම්බන්ධයෙන් යම් මැදිහත් යම් අදහස් ප්‍රකාශ කිරීමක් විපක්ෂ නායකතුමාගෙන් සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා ඒක දේශපාලන කාරණයක් නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සාකච්ඡා වුණේ නැහැ අද දවස් සාකච්ඡාවේ. ඉන්සියුලින් තත්ත කොහොමද වෙන්නේ? මම හිතන්නේ ඉන්සියුලින් හිඟය පිළිබඳ ලංකා පුරාම ඉතාම දැඩි අර්බුදකාරී තත්ත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන් මේ ටෙන්ඩර් සම්බන්ධයෙන් පහුගිය කාලේ කතිකාවතක් වුණා. ඉන්සියුලින් කියන්නේ මිනිසුන්ගේ ජීවිත පවත්වා ගන්න විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් නියමිත රෝගීන්ට
රෝගයේ ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරන්න ඉන්සියුලින් නැතුව බෑ. ඒ නිසා මේ මොහොතේදී රජයට විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශය ලොකු වකීමක් තියෙනවා. නිදහසට කාරණා දෙන්න නැතුව ප්‍රශ්න විසඳුම් ගේන්න. ඒ සඳහා ඉතාම කෙටි කාලයක් තුළ ඒ අවශ්‍ය කරන මැදිහත් කිරීම කළා ඉන්සියුලින් සැපයීමේ යථාවත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ කියන එක තමයි අපි අවධාරණය කරන්නේ. ඉදිරියේදී අර හදිසි මෙදීන් ගැනීම නවත්වනවා කියලා කියවෙත් තමයි. මම හිතන්නේ මේ දිනවකවානු නියමකරණ එක විලාසිතාව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මැතිවරය ඇතුළු සියලු දෙනාන් ඉල්ලන්නේ වචන වලට සීමා කරන්න නැතුව මේක ක්‍රියාවෙන් ඔප්පු කරන්න. මොකද අපිට ගිය අවුරුද්දේ අන්තිම වෙනකොටත් මැතිවරය කිව්වා හදිසි මෙල්ලේ ගැනීම නවත්තලා මාස 6ක් ඇතුළත සාමාන්‍ය ප්‍රසම්පාදනයට යනවා කියලා. දැන් මාස 6 නෙවෙයි මාස 7කට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේවා දේශපාලකයන් කියන හුදු වචන වලින් එහාට ගිහිල්ලා ක්‍රියාවෙන් ඔප්පු කළොත් තමයි මේ රටේ මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ නිසා මේ වචන වලින් කියපු දේ ක්‍රියාවෙන් ඔප්පු කරන්න කියන එක තමයි අපි අමතිවරයාගෙන් ඉල්ලන්නේ.